මල්වාන විද්‍යාලයේ මේ තත්වයට එන්න දියුණුවෙන්ට මටත් ආදාර උපකාර කරන්නට අවස්ථාව ලැබීම ගැන මං විශේෂයෙන් සතුරුෙන්නවා. මං මල්වානට එනකොට එක්දාශනමසය ඇත්ත හතේ ඉතා නොදියුණු ප්‍රදේශයක ඇැද මේ නගරි තිබුණ මේ ප්‍රදේශයේ ජනතාව දුක්පත්. විදුලි බලයේ තිබුන්න්නෑ. මේ අ ජීවත් වනේ සමහරය ගෝනිිහේදුව මතකද අනික්කා අය බීඩියත වූ. විල නෑ මල්वाන ප්‍රසිද්ධන රම්බුට අගොලට ප විල්ල මේ ්‍රදේශය දියුණ කට පාසැල් දියුණු කරන අවස්ථයිදීමක ොරන්දුවක් වෙලා තිබුණන මේ රැකයා ලබ දෙනවා කියලා මේ තමයි බියගම තමයි ගම්පාතිබුණේ නොදියුණු මසනය ඒ අියෝග අ බාර ගතා මෙතැට මනා කර්මාන්ත කියලම තිීරණය කර ජ අ ජාව්‍යන ජනාතිපතුමා කටුණයක නිදහස් වළද කලාපය ඇතිකල්ලා දෝනි නිදහස් වෙළිද කලාපයක් ඇතිකරට ඕන කියලා කිව්වා. වෙන එකක්නෙක්ගෙම ඉල්ලි මත් තිබුුණනෑ මං එතුමට කිව්වා දැම් ඔබතුවා කිේ සමං මෙ තරග කරා දැ ඔබතුමා මට මේක ලබල දෙන්න කියලා. එතනද ඉඩන් තිබුණේ මේ ප්‍රදේශයේ විතරයි. ඒ පොල්වත්ත තිබුණ මේ පොල්වත්තක කොටස්සරගන්න තිබුණේ අපි මෙතැන්ට එන්න තිීරණය කරා. ඇත්තවසයෙන්ම මම කියන්ට ඕනෑ මේ පොල්වතුයි අයිතිවෙලා තිබුණේ මේ මල්වානේ මුස්ලිම් ජරතාවට. කෝම හරි ඒගොල්ල කතා කල්ලා මටකද ඉඩන් ලබල දුන්න අපි වන්දි දුන්නා. මංකව මේක දියුණුුණම මල්වානත් දියුණුේවා කියලා. අ ඒකයි දැන් වෙලා තින්න. තිං අපි මෙතනින් ආරම්භ කර ගක් බොහෝ දෙනෙකවා මෙතන කර්මාන්තතියන්න බෑ ලංකාය කර්මාන්ත වෝොමනා නෑ කර්මාන්ත සුදුසුනය කියලා. ඒත් අපි මෙතැනින් පටන් ගත්තා මේඇයි මෙතන ආරම්භ කර කියලා සහරය වෝ. ඉ තීන් කරක යටි තැල පහසු කංගන්න. කඩුවෙල බියගම පාලමාව. මේ පාරවල් හැදුව හැම තැනම මෙහි දියුණු වුණ. අවුරුදු පහක්යන්නේ ඉස්සෙල්ල මෙතැන විශාල දියුණුවක් ඇතිවෙන්න පටන්. මේක ලබාගන්ට පෙර මහවැලියේ විදුරිි බල මධ්‍ය ස්ථානයක් බියගමට ලබාගත්ත හහි යන්තුලි. ඒවගේම විදුලි බලත් දීසල් විදිරිි බලාගාරය අපි එතන හන්ඩරි ගුුණසේ කර මහත්මය ඉඩිමි දාගත්ත. ඇති යටිදල පහසුකම් ඇතිකල්ල සමුර්දිමාවත ඇතිකල්ල හද බියගම වෙළඳ කලාපය කියන්නේ දකුණු ආසියාවේ හොඳම වෙළඳ කලාපය කියලා අද පිළියාරගෙන තියෙනවා. කටුනායකයි බියගම එකතු කරන්න ඒකට ආපහු කරන්න වෙන කවුලුුවත් නෑ. මේ කරන ගමන් කටුනයක වෙළඳ කලාපෙ තිබුන් නිසා කර්මාන්ත කරන ඉදිරියට ගෙනියන්න. මං විශේෂයෙන්ම සීතාවක වෙළඳ කලාපත් ආරම්භ කර. අපි කඩුවෙල කර්මාන්ත ශාලා ආරම්භ කර. එත්කේන්ද්‍රස්ථානය වනේ බියගමම. බියගම ඉඳන් මේ කර්මාන්ත ඇති කරනකොට කර්මාන්ත අපිට ලැමුණේ විදේශයෝජනය. ලාංකකිගවන වියැවිල්ල විදේශයෝජනය කරලා? මේ කර්මාන්ත ශාල ආරම්භ කර. ආරම්භ කරම මෙ පිටෙන්ගු ආරම්භ කරා රබර්ට හදන බගනොන්න එක සපුගස්කන්ද කර. සබ් මේ සියම්බලා අප සමුදධිමාවතය ආරම්භ කර. අද විශාල දියුණුව මං යනගමම් එහට එනගම් මට තේය හිත්තුුණ එදා බෙල්ල කපා පොහන් දේති වුණ කට දෙකයි අද සාප්පු තියනවා ගොඩනැගිලි තියෙනවා ල්ළඟටම කක්ද වුණේ ම මන්ත්‍රවනාම බියගමතිබුණ කසිු පුපලොවල්. මං පොලිසියට කිව්වා මේ කර්සි පුපලොවල් වටලන්න කියලා. අද මොනා තියෙන්නේ කිරිපිටි ෆක්ටරිය අඇත්තියනවා කොහෝ ගොල ෆෙක්්‍රියත් තියනවා බීරෆෙක්්‍රියත් තියවා. අපි එතුරම ඇතිගල්ල තියෙන තට තවත් කර්මාන්ත ශාලා තියනවා මෙතන ඉදාම් මංහිතන්නේ අපි සපුගස් කන්දට වසේම ගෝනවල වෙන කන් තියවා හැමත එනවා ර්මාංශාලා තියවා. කර්මාංශාල නැතියටත් ප්‍රශ්නයන්නෑ කටේන රගක් ගැනල්ල නවත්තන්න ඕන වත්ත දුන්නාම එකට හොඳගාන්න කම්භ කරන්න කුරබ. අදද මේ විරැකාවත් තියෙන්න්නේ නැහැ. මේක දියුණු වෙලා තියන්නේ මේ දියුණුව අපිට පේනවා කඩවත්ත. අද කිබත් ගොඩ ඉඳන් දළුගම ඉඳන් සපු ප්‍රස්කන්දට එක විශාල ප්‍රදේශය අද මිනිස මාකොල ඉන්නවා කියන්න ආඩ අම්බඩේ හෙ හැමකි වේ. ට මතකයි ඒ කාලේ ටෑර් සංස්ථාව වහන්ට කිව්වා අලාභ ලබන් නිසා තනගකාරී නැති නිසා. එන් ම කිව නෑ අප පුද්ගලික කරණය කරනක. විශාල සටනක්ගිය. මට යුද හැම ැන පෝස්ටර් ගැව්වා. අද මේ කර්මාන්ත ශාලාවෙන් ටෑර් අපනයනය කරට. තවත් කර්මාංශාලාාව කගරනාවක් ඇති වෙලා තියෙනවා. අද ඇත්තවසේම බියගමයි කැලනියයි කියන්නේ. විශාල වානිජ කර්මාන්තපුරයක්. බියගම කරපු කර්මාන්ත කරණය තර එකක් ලංකා වෙන කොහෙවත්ත පැති කල්ලනෑ. මේක අපි මෙතෙෙන් ඇැවිල්ල තියෙන්. මෙතැනි නවතින්න අපි තවත් ඉඩම් හොයා ගන්න කොහේද යවන්නේ කියල සපුගස්න් දාාන්න පුළහන්ඳ බන්න තවත් ඉඩම් හොයාගෙන මේ ප්‍රදේශයේෙන්ම අලුත් කරන. බෙල්ල කපා පොහන්දිය දැන් ඉඩමක් හොයාගෙන තියෙනවා. ඒවගේම රෝහලත්දාාන් තවත් වැඩ කටයුතු කරගෙන න්ට තියෙන. එනම් අද විදුලිය තියනවා ජලය තියෙනවා හැම පහසුකමක්ම තිය නොමිතර. කිසිම පහසුමන් නැතිපදේශයේ. අප අවෞුදදු පහලුවකින් විශසකින් එක් කර. එදා කවරුව තු වෙන අපිට මෙහම කරන්ට පුලොන් කියලා. දැන් අද මේ රටේ ආර්ථිකය කඩා වැටු අවස්ථාවේද. හාපහු ගොඩගන්න. අපි විදේශ ආයෝජයය විශාල්ල්‍ය සාරගන්නවා. බියගම්මවාගේ වෙළඳ කලාප, න්න ගණනාව ක අපි කරගන්නට යන්. මන්තරඋන්ට කන්න ඔයකොල්ට හින් ආයජකන් හොයගෙනන්න එකට තම්මගේ ප්‍රදේශය දියුණ කර එචචන නතින් මේ ක අපි කරන්න ඕන මේ අපි කරපු නැති එකයි තියෙන ප්‍රශ්නය හැම තැන බියගමවාගේ තිබුණන් කටුනායකවාගේ තිබුණ අද අපි හිගමනය යන්නේ නෑ. තැ මේ තවරන තවරුණයට අනාගතයක් දෙන්න අපි විශේෂයෙන් බියගම උදාලනයක් කරගෙන අපි විශාල කර්මාන්ත කරනයක් තැල්ලා අද බියගම කැලනය කඩවතාවේ ඒ විශාල නවීන වානිජ හාර්ථිකක් එකක ප්‍රදේශ්වට ලබල දෙන්නවා. දැන් බිංගිරිය පැත්තෙෙන් අපි හොයාගෙනය නවා. ඉරණ විල පැත්තෙන් හොයාගෙන යනවා හම්බන්තට කරගෙන යනවා. නුවර තිරුකනාාමලේ උතුරේ දැනටම හොයගේි හඳුනගෙන තියෙනවා ප්‍රදේශ. අනික් ප්‍රදේශවලටත් මෙම පහසුකම්දීලා ඊළඟ අවුරුදු පහලේ විස්සේ මේවාගේ සීග්‍ර සංවර්ධනයක් ඇතිකරන්ට බලාපොත්තුවෙනවා. එනම් මේකයි උදාාරණය මේක ආරම්භේ අපි අනික් අයට ඇවිල්ල මේ පෙන්නන්න. අපේ ඇමතුමාට පුළුවහන්කින් පෙන්න්න කොහොමද මෙ හැදුව කියල්ල. එෙන ඒ වැඩ කටුතු කරලා පඉදිරිට ඇම. අඒකයි මං විශේෂයෙන්ම බලාපොරොත්තුවෙන්. අපිට දැන් රට ආර්ථික වශයෙන් ගොටගන්න අවස්ථාවේද ඒක මදී අපි මුදල් පයන්න ඕන අපේ නය ගෙවන්න ඒනම් අපි මේवाය දියුණු වෙලා बියට්නාමය තායිලන්තේ මලේසියාවාගේ දියුණුවක් ඇති කරමු ඒකට बියගම හොඳ උदाරණයක් बියගම ඇතිකරන්ට ක්‍රियाකරපු මල්වාන ජනතාවටත් වර්ගම ජනතාවත් බියගම जाනතාවටත් Vi விsiesha im mang istuuti kan.